සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. ධම්මපදය කොටස් එසේත් නොමැතිනම් පරිච්ඡේද පාලි භාෂාවෙන් වග්ග 26කින් යුක්තයි. මේ වග්ග 26 තුළ අපගේ ජීවිතයේ විවිධාකාරයේ සිදුවීම් ආස්ථානයන් නියෝජනය කරනවා. ධම්මපදය ලෞකික ජීවිතයකට අතිශයින්ම වැදගත් වන්නේ මෙන්න මේ කියන්නා වූ කාරණාව නිසාමයි. ජයමග රූපවාහිනියෙන් ධම්මපද විමසුම සද්ධර්ම දේශනාව විකාශය කරමින් සිදු කරන්නේ ඔබගේ ලෞකික ජීවිතය සාර්ථක කිරීමයි. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට ඔබ වෙත විකාශය කෙරෙන මේ උතුම් ධම්මපද විමසුම සඳහා කල්යාණ මිත්‍ර දායකත්වය දරන ඒ සුපින්වතුන්ව තමට ගෞරවයෙන් යුක්තව සිහිපත් කරමු. එවකිහිම ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් ධම්මපද විමසුම සද්ධර්ම දේශනාව සිදු කරන්නා වූ අපගේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව පිළිගනිමු. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියනට අවසරයි අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේව තමත්ම ගෞරවයෙන් යුක්තව මේ ස්ථානයට පිළිගනු ලබනවා. ඔබ වහන්සේටයි මේ ගෞරවනීය ආරාධනය අද දිනට නියමිත ධම්මපද විමසුම ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ධර්මස්වයන ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුන්වතාව. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ක
ලෝකෝ ඉමං පටවින් විජෙස්සති යම ලෝකංච ඉමං සදේවකං කෝ ධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්පමිව පවෙස්සතිති. සදාබුද්ධි සම්පන්න පින්වත්නි, හැමෝම අද සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවිතය සකස් කර ගැනීමේ පරම අභිලාෂයෙන් යුක්තව තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නට ධර්ම මානසිකාරයක් ඇති කර ගැනීම සඳහා ධම්මපදය කියන උත්තම වූ ග්‍රන්ථය භාවිතා කරන්නේ කොහොමද කියලා පිළිවෙත් විචාරලා අපිට මේ පින්නන්ත අයටත් මටත් අපි ඔක්කොටම උතුම් රහතන් වහන්සේලා පෙළගස්සලා දීලා තියෙන මේ ක්‍රමවේදය භාවිතා කරලා ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්නවා කියන අධිෂ්ඨානයෙන් තමයි හැමෝම අදත් සූදානම් වෙලා ඉන්නේ. තවත් එක ගාථා ධර්මයක් හදාරන්න අද දවසේ ගාථාව. අද දවසට අපි කොයි විදිහටද ධර්මය ජීවිතයට එකතු කරගන්නේ කියලා එක එක දවස්වලට එක එක විදිහට අපි වසරක වගේ කාලයක් ඇතුළත ලොකු ධර්මය පිළිබඳව හොඳ විශාරද කෙනෙක් බවට පත්වෙන්නට හැකියාවක් ලැබේවි. මොකද එක දවසක කටපාඩම් කරගන්න ගාථාව සතියක් යනකොට අමතක වුණාට කටපාඩම් කරලා තිබුණොත් අපි දන්නවා ඉක්මනින් නැවත මතක් කරගන්න පුළුවන් බව. මුළු දවසම පුහුණු කරන්නට ඕනේ. ඉතින් අද දවසේ අපි පළවෙනියෙන්ම පුෂ්ප වග්ගයේ තියෙන පළවෙනි ගාථා ධර්ම දෙකම එකම වැර මේ දේශනාවේදී සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ දෙක සම්බන්ධතා තියෙන ගාථා ධර්ම දෙකක් හින්දා එකම නිධාන කතාවෙන් එකම ක්‍රමයට වචන දෙකක් විතරක් පුංචි වෙනසක් තියෙන හින්දා එක ගාථාවකින් ප්‍රශ්නයක් අහනවා අනිත් ගාථාවෙන් උත්තරය ලැබෙනවා. ඒ හින්දා මේ දෙක වෙන් කරන්න අමාරුයි. ඒක නිසාවේ මේ ගාථා ධර්ම දෙක එකට අරගෙන අපි විග්‍රහ කරගමු, ජීවිතයට එකතු කරගමු. නිධාන කතාව මොකක්ද කියලා බලමු. ඒකත් එක්ක අපිට හරි පහසුවක් ලැබේවි. පුංචි ධම්මපද පොතක් අතේ තියාගත්තොත් අපිට හැම වෙලේම පුළුවන්, මම මතක් කරලා තියෙනවා. එහෙම නැත්නම් පුංචි මෘදුකාංගයක් අපිට තමන්ගේ දුරකථනයට දාගන්නට පුළුවන්. ඒ මෘදුකාංග තියෙනවා ගාථාව සජ්ජායනා කරන මෘදුකාංග පවා. හැම වෙලේම මේ වග්ගයට අදාළව අද දවස පුරාවට මේ ගාථා ධර්මය ගාථා ධර්ම දෙකම ඉක්මනින් පාඩම් කරන්න පුළුවන්. මොකද ගාථා ධර්ම දෙකේම තියෙන්නේ පළවෙනි එකේ කෝ කියලායි පටන් ගන්නෙ. ඒ කියන්නේ කවරෙක්ද කියනවාද? කෝ ඉමං පටවින් විජස්සති යමලෝකංච ඉමං සදේවකං කෝ ධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්ප මිව පවෙස්සති කියන එක තමයි පළවෙනි ගාථාව. එතකොට දෙවෙනි ගාථාවේ තියෙන මේ විදිහමයි පාඩම් කරගන්න ලේසි කිව්ව එකයි. සේකෝ පටවින් විජසති උත්තරේ. සේකෝ පටවින් විජසති කලින් ගාතව තියෙන කෝ ඉමං පටවින් විජසති. ඒතර උත්තරේ සේකෝ. හරිද? එතකොට දෙවෙනි පදය එකම වගේ යම ලෝකංච ඉමං සදේවකං. ඊළඟට කෝ ධම්මං සුදේසිතං කියලා සඳහන් කරලා තියෙන තුන්වෙනි පදය පළවෙනි ගාතාවේ. දෙවෙනි ගාතාවේ තියෙන්නේ සේකෝ ධම්මං සුදේසිතං. මේ සේක පුද්ගලයා තමයි මේ ධර්මය ජයග්‍රහණය කරලා තියෙන්නේ. හතරවෙනි පදේ එකමයි කුසලෝ පුප්පමිව පවෙස්සති කියලා. ඉතින් මෙන්න මේ ගාථා දෙක එකට ගන්නවා. ප්‍රශ්නයකුයි පළවෙනි ගාථාවෙන් අහන්නේ මේ මහපොළවත් කෝ ඉමං පටවින් විජස්සති සේ මේ මහපොළවත් ඒ වගේම සතර අපායත් කවරෙක් ජයගන්නේද? කවරෙක් මේ ආත්ම භවය කියන මහපොළව සතර අපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේද? හරියට කොයි වගේද? මේක පුප්ප වගේනේ. මතකනේ කතාව වුණා අපි කලින්ම මල් ආශ්‍රය කරගෙන, මලක් ආශ්‍රය කරගෙන, මල් ආශ්‍රය කරගෙන දේශනා කරපු ගාථා ධර්මයන් කියලා. හරියට කොයි වගේද? දක්ෂ මල්කරුවෙක් මල් තෝරලා රැස් කරන්නාක් මෙන් කවුද මනාව දේශන ලද බෝධිපාක්ෂික ධර්මයන් නැත්තම් ධම්ම පදං කියලා කියන තැන මෙතන සඳහන් වෙන්නේ. ඒ බෝධිපාක්ෂික වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් නිවන් දකින්න ඕන කරන ධර්මයන් කවුරුන් හරියටම විමසා බලලා කටයුතු කරලා තියෙනවාද කියලා. ඉතින් උත්තරේ විදිහට තියෙන්නේ අපි කෙටියෙන් ඉස්සෙල්ලා මේ ගාථා ධර්ම වල තේරුම් දෙක විමසලා බලමු. උත්තරේ විදිහට තියෙන්නේ ශේක්ෂ පුද්ගලයා තමයි. ඒ කියන්නේ අපි දන්නවා සෝවන් පලස්ත
පුද්ගලයෙක් පිළිබඳවයි මාර්ගස්ත පලස්ත තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා මේ ආත්ම භවයයි කියන ලද මහ පොළොවත් සතර අපායත් දෙව්ලොව සහිත වූ මිනිස්ලොවත් ජය ගන්නේය. හරිද? ඒ වගේම තමයි අර දක්ෂ මල්කරුවෙක් මල් තෝරලා රැස් කරනවා වගේ. අපි දන්නවනේ පොහොට්ටු නැති වෙන්න ඕනේ, කුණු වෙච්ච ඒවා නැති වෙන්න ඕනේ, පණුව වැඩිච්ච ඒවා නැති වෙන්න ඕනේ. ඒ වගේ මල් තෝරලා රැස් කරගන්නවා වගේ මේ ධර්මය ශේක්ෂයා මොකද කරන්නේ? මනාව දේශනා කරලද මේ ධර්මයන් පිළිබඳව ඒවා විනිවිද දකිනවා, ඒවා අයින් ප්‍රයෝජනය ගන්නවා, නරක දේවල් අයින් කරලා හොඳ දේවල් එකතු කරනවා වගේ මේ දේවල් මේ ආත්ම භාවය විනිවිද දකිනවා කියලා. ඉතින් මේක පැහැදිලි කරගන්න අපිට ලේසි. අපි ඉස්සෙල්ලාම නිධාන කතාව ගැන අපේ අවධානය යොමු කරොත් පැහැදිලි කරගන්න ගොඩක් පහසුයි. පුප්ප වග්ගයේ තියෙන පළවෙනි ගාථා ධර්ම දෙක, බුදුරජාණන් වහන්සේ සවැත්නුවර දෙව්රම් වෙහෙරේදී තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ජනපද චාරිකාවේ වඩිනවා. හරිද? එහෙම වඩින වෙලාවේ චාරිකාව ඉවර කරලා දෙව්රම් වෙහෙරට වැඩම කරලා විවේකීව ඉන්න වෙලාවේ මේ විවේකගත් භික්ෂුන් වහන්සේලා අතරින් බොහෝ දෙනෙක් මේ ගමන් විස්තර කතා කරනවා. හරිද? තොරතුරු පවසමින් ඉතින් රැසීම් ශාලාවේ වැඩ ඉන්නවා, ගමන් විස්තර බොහෝමයක් කතා කරනවා. මොනවද අපි ඒ ගිය පාරවල් මෙහෙමයි, ඒ මාර්ගය පුදුමයි, මේ ඒ ඒ පොළවේ පිහිටීම් අපි දන්නවනේ, අපිත් එහෙම නේද? කොහේ හරි ගිහිල්ලා ආවට පස්සේ කඳු ගැන කතා කරනවා, පොළවේ පිහිටීම ගැන කතා කරනවා, ඒ ප්‍රදේශයේ තිබ්බ ලස්සන ගැන කතා කරනවා, මග ගැන කතා කරනවා, දිගපල්ල ගැන කතා කරනවා. ඉතින් මේ වගේ දේවල් ගැන කතා කරනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ ලෝකයේ තියෙන ස්වභාවයන් ගැන සාකච්ඡා කරමින් ඉන්න ගමන් සමහර භික්ෂුන් වහන්සේලා අතින් මේ වගේ අදහස් කියවෙනවා, මේ ලෝකය ගැන වුණත් දැනගන්න අපිට බෑ, මේ ලෝකය පිළිබඳ දැනගන්න අපිට පුළුවන්කමක් නෑ, ඒකේ දිගපළල උස කියන ඒවා මොකක්වත් අපිට හරියට හිතා ගන්න බෑ, ඒවා අපි දැක්කෙත් නෑ, දකින්නට අමාරුයි. මේකේ මේ ලෝකය පිළිබඳ මනාව දත් නොනින්ම තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේට මේ විෂය වූ කාරණාවක් කියලත් ඉතින් අපි වෙන කෙනෙකුට මේ ලෝකය පිළිබඳ දැන ගැනීමත් විෂය නොවන දෙයක් කියලත් සාකච්ඡාවන් ඇති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කතා කරනකොට ඒ කියන්නේ අර පාරේ තියෙන පහසුයි, සමහර අය වැඩිය මාර්ගය ගත්තාම ඒවා අපහසුයි, ඒවා බොහොම දුෂ්කර මාර්ග, සමහර ඒවා පහසුයි. ඉතින් ඒ වගේ සමහර තැන්වල පොළව මේ පාට, සමහර තැන්වල වෙනත් විදිහකට මේ වගේ නිකන් රත්තරම් පාට වගේ පොළවක් එක පැත්තක තිබුණා. ඉතින් මේවා එක එක විදිහ වීම ගැන බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරාට පස්සේ මෙන්න මේවා බුදුරජාණන් වහන්සේටත් පවසන්න පටන් ගත්තා. කවුද මේ 500ක් තෙරුන් වහන්සේලා? මෙන්න මේ සිද්ධිය වුණාට පස්සේ මේ 500ක් තෙරුන් වහන්සේලා අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්ම දෙක සඳහන් කරා. කොයි විදිහටද? ඔබ විසින් සිත නැමැති පොළව මනාව දත යුතුය. හරිද? මේ විෂම තත්වයක තියෙන නැත්තම් මේ බොහොම සංකීර්ණ, බොහෝම විවිධ විචිත්‍රවත්, ඒ කියන්නේ නොයේකුත් ආකාරයට තියෙන දිග පළල උස මනාව දැනගන්න බැරි, එක එක වෙලාවට එක එක විදිහට හැසිරෙන මේ සිත නැමැති පොළව මනාව දත යුතුය. ඒ කියන්නේ මේ අත්බව කියලා අපිට තේරෙන දෙයක් තියෙනවානේ. අපි හැමෝම කියනවානේ මගේ ආත්මය කියලා. එහෙම දැනෙනවා අපිට. ඒක තමයි ඉතින් ලෝකය, වෙන මොකක්වත් නෙවෙයි. ඒක තමයි ලෝකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒක නිත්‍ය අජ්ජත්තං වා කායේ කායානුපස්සී බහිද්ධා වා කායේ කායානුපස්සී. කියන්නේ අපිට එතනදී තියෙන්නේ මේ දැනට අපේ පින්වත්නි ගැටලුවක් තියෙනවා. අපි හැම දිනාම එක්තරා ආකාරයක මේ ඉන්නවා මොකක්ද දැනෙන ගතියකින්. ඒ කියන්නේ මාව කියලා කියනකොට දැනෙනවා අපිට යම් දෙයක්. මගේ ජීවිතය කියලා කියනකොට දැනෙනවා. මගේ ජීවිතයට සම්බන්ධ දේවල් කියනකොට දැනෙනවා. ඒවා මට ඕන හැටියට තියාගන්න ඕන කියලා හිතනකොට දැනෙනවා. එහෙම මොකක් හරි දැනීමක්, මොකක් හරි හැඟීමක් තියෙනවා මේ ගැන. අන්න ඒ වගේ තමයි අපේ මේ
ඒ දැනෙන දේ තමන් තමන් කොට ගත්ත කොටස මොකක්ද කොටසක් තියෙනවනේ අපිට තේරෙනවනේ ඒකත් එක්ක නෙමෙයි ගනුදෙනු ඔක්කොම තියෙන්නේ අඬන්නේ මොකක් හින්දාද ඒක හින්දා හිනහ වෙන්නේ උද්දාමයටපත් වෙන්නේ නේද ඔක්කොම කරන්නේ මෙන්න මේ මගේ කියලා දැනෙන මම කියලා දැනෙන කොටසට සාධාරණයක් ඉෂ්ටකරන මගේ කියන දේවල් වල සාධාරණයක් ඉෂ්ටකරන තමයි ඔක්කොම කරන්නේ ඉතින් ඔන්න ඔය කොටස මහ පොළොව විදියට සලකන්න මේ ආත්මය මහ පොළොව විදියට සලකන්න ඉන්නේ ආත්මයේ සැබෑ ස්වභාවය හඳුනගන්න මේ ආත්මයේ සැබෑ ස්වභාවය හඳුනගන්න ගියාම මොකද වෙන්නේ මොකක්ද අන්තිමට හඳුනගන්නේ ආත්මයක් කියලා ගන්න පුළුවන් දෙයක් නැහැ කියලා හඳුනගන්න ආත්ම කොට ගන්න ඒකටයි ඒක ඉස්සෙල්ලා Tamanට දැනෙනවනේ තියෙනවා කියලා ඒ තියෙනවා කියලා දැනෙන විදිහෙන් මොකද කරන්නේ ඒ ටික අරගෙන ඒක පිරික්සන්න කියලායි මේ කියන්නේ. ඉතින් සිත නැමැති මහ පොළොව මනාව දැනගන්න ඕනේ කියන්නේ ඒකයි. ආත්මය නැමැති මහ පොළොව මනාව දැනගන්න ඕනේ. එතකොට යම ලෝකය, දේව් ලෝක, දේව් ලෝක මිනිස් ලෝක මොනවද මේ ඔය යම ලෝක කියලා උතන කියන්නේ නරක, තිරිසන්, പ്രേත, අසුර කියන ලෝකවල වලට කියන යම ලෝකය කියලා. ඉතින් මේ යම ලෝකංච ඉමං සදේවකං දිව්‍ය ලෝක යම ලෝක මේවා මිනිස් ලෝවද නුවණින් දැනගන්නවා අන්න ඒ කොයි වගේද හරියට නිකන් මල් උයනකට ආපු දක්ෂ මල් කරුවෙක් ඉන්නවනේ ඒ කියන්නේ මල් මල් රැස් කරන කෙනෙක් එයා මොකද කරන්නේ සුදුසු මල් ටික එකතු කරගන්නවා අර නරක් වෙච්ච මල් අර මේ නැතුව මේ අපිත් අපේ ජීවිතයට හරි බෝධි අංග සත සතිපට්ඨානය එතකොට ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය පංච බල හරිද ආදි වශයෙන් තියෙන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මේවා තමයි අපිට උතුම් නිර්වාණ අවබෝධය සඳහා අවබෝධයට හේතු වෙන ධර්මයන් ටික ජීවිතේ එකතු කරගන්න ඕන දේවල් විදිහට මේ ටික එකතු කරගන්න ඕන ජීවිතේට සතර සතිපට්ඨානය ඉර්ධිපාද ධර්ම ඡන්ද චිත්ත විරිය විමංසා කියන ධර්ම හතර ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒවා අපේ හිත තුලින් උපද්දවා ගන්න ඕනේ. ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී තියෙන අංග 8 උපරිම වශයෙන් වර්ධනය කරගන්න ඕනේ. ඒවා වර්ධනය කරගන්න හදනකොට ඒවාට බාහිරව නැගෙන යම් කරුණු තියෙනවා නම් ඒ කරුණු අනිවාර්යයෙන්ම බැහැර කරගන්න දක්ෂ වෙන්න ඕනේ. හරිද? ඒ ඒවට ප්‍රතිරෝධයක් දක්වන කරුණු තියෙනවා අපේ පින්වත්නි කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී මේ දේවල් අයින් කරගෙන මේ බෝධිපාක්ෂික ධර්මයන් තමන්ගේ හිත තුලින් උපද්දවා ගන්න බෝධිපාක්ෂික ධර්මයන් දැනගන්නවා කියන්නේ මොකක්ද මේ හිත කියන්නේ මහ පොළොව වගේ මේ හිත කියන්නේ හරියට මල් වත්තක් වගේ මල් වත්තක් ගත්තාම මේකෙන් මල් නෙලන දක්ෂ මල්කරුවෙක් අර සමහර වෙලාවට මේ වෙනකොට කුණු වෙලා තියෙන පොහොට්ටු වගේ තියෙන සත්තු කාලා තියෙන ඒවා ඔක්කොම අයින් කරලා හොඳ ටික නෙලා ගන්න. ඒ වගේ දක්ෂයෙක් ඒ වගේ කරගන්නවා වගේ අපේ හිතවල උපදිය හැකි උපද්දවා ගත යුතු අපි දැනගන්න මගේ හිතේ දන්නවද අපේ පින්වත්නි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වශයෙන් තියෙන මේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ වෙන් වෙන් වශයෙන් යමෙක් වර්ධනය කරලා අංග ටික හරිද එහි යම් ආකාරයක මේ ඊ타ත්ම ප්‍රබලව ඒ වර්ධනය කරගත්ත ස්වභාවය අපිට දැනෙන්න ඕනේ එකතු වෙලා හේතු වෙලා ඉහළ මානසිකත්වයක් ඇති වෙන බව. එකතු වෙලා හේතු වෙලා ඉහළ මානසිකත්වයක් උපදිනවා. ඒ කියන්නේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ අපේ අභ්‍යන්තරයෙන් නැగిලා එනවා. උපදිනවා. අන්න ඒක තමයි අපේ ජීවිතේ අපි ඇති කරගන්නුන මේ දේවල් කරොත් මේ දේවල් කරොත් මේවා හේතු වෙලා එකතු වෙලා මෙන්න මේ වගේ දෙයක් ලැබෙනවා කියලා හරියටම දැනගන්න ඕනේ. හරියටම දැනගෙන තමයි හැම ක්‍රියාවක්ම සිද්ධ කරන්න ඊට පස්සේ. කයෙන් කරන ක්‍රියා, වචනෙන් කරන ක්‍රියා, සිතෙන් කරන ක්‍රියා. ඉතින් එතකොට මොකද කරන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකිලා අපූර්වට අදත්තාදානෙන්, කාමිත්‍යාචාරයෙන් වැළකිලා වැළකෙනකොට හැම වෙලේම ඒක ඥාන සම්ප්‍රයුක්තයි.
ඥාන සම්ප්‍රයුක්තව දැනගෙන මම මේ ආකාරයටමයි කටයුතු කරන්නේ කියලා දැනගෙනම අපි ඒ කටයුතු සම්පාදනය කරගන්නවා. හරි. ඒ හරියට කවුරු වගේද? මල්කාරයෙක් වගේ. හරි. දක්ෂ මල් නෙලන්නෙක්, දක්ෂ මල්කරුවෙක් වගේ අවශ්‍ය ටික එකතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා ධර්ම දැනුම තියෙන්න ඕනේ පින්වත්නි. ඒ සඳහා ධර්මය හදාරලා තියෙන්න ඕනේ. ඉතින් කවුද මේක කරන්නේ කියන එකයි එතකොට අපි ගැන ගවේෂණය කරන්න ඕනේ කියන එක. එක පැත්තකින් අර බෝධිපාක්ෂික ධර්මයන් වර්ධනය කරගන්නමින් තමයි මේ දේ කරන්න ඕනේ. ඒවා ටික ටික වර්ධනය කරලා සතිපට්ඨානය බෝධිපාක්ෂික ධර්මය අතර තියෙන එකක්. તો සතිපට්ඨානයේ තියෙන්නේ මොනවද? කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන්නේ. ඔන්න ආයෙ මොකුත් කරන්න දෙයක් නැහැ. එහෙනම් සතිපට්ඨානය ආශ්‍රයෙන් කටයුතු කරන්න ගියොත් මොකද වෙන්නේ? අපිට අපේ මේ ජීවිතය, මේ ආත්මභාවය කියලා දැනෙන සිත කියන්නේ විඥාණය. ඒතර අනිත්‍යක ආත්මභාවය වගේ දැනෙනවා නම් අනිත්‍යක මොනවද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර. එතකොට මහා සතිපට්ඨාන දේශනාවේ තියෙන කාරණා හතර එකතු කරගත්තොත් මේ පිළිම දවබෝධයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ පිළිම දවබෝධයක් ලබා ගන්න ගියාම සිහිය ඕන වෙනවා. මේ කාරණා හතර පිළිබඳ දැනුම නුවණ ඕන වෙනවා. අන්න එතකොට මොකද්ද? සති සම්පොජ්ජංගයට අදාළ ධර්ම කරුණු එකතු කර ගන්න වෙනවා. දැන් බෝධි අංග ටික ගත්තොත් එහෙම නේද? එතකොට ඊළඟට ඕන වෙනවා වීරය ඕන වෙනවා. අර ධම්ම විජය පොජ්ජංගයට අදාළව තමයි දැනුම ඕන වෙනවා කියන්නේ. ඒ දැනුම අරගෙන ඉදිරියට යන්න ඕන කරන වීරය, තමන්ගේ හිතේ උපදවා ගන්න ඕන කාරණා දන්නවනේ. වීරිය උපදවා ගන්නට මෙනෙහි කරන්න ඕන කාරණාවන් තියෙනවා. කාරණා 11ක්, අපාය බය පච්ච විකතන ආදී කාරණා 11ක් සඳහන් කරලා තියෙනවා. හරිද? එතකොට පිරික්සන්න ඕන, අපාය බය පිරික්සන්න ඕන, මොන වගේ තත්යකටපත් වෙන්න පුළුවන් වේද මාව කියලා, පුළුවන් වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා කියලා පිරික්සන්න ඕන පින්නත් නේ. අන්න ඒ විදිහට අපි මොකද කරන්න ඕන? අපේ ජීවිතේ අවශ්‍ය කරන තැනට ළඟා වෙන්න ඕන කරන වැඩපිළිවෙල අපි හදාගන්නම ඕනේ. ඉතින් ඒ විදිහට බලනකොට ඊළඟට ඉදිරිපාදයන් ගත්තොත් එමු ඡන්දය. මේවා ඔක්කොම එකතු කරගන්න කුසල ඡන්දයක් අපේ හිතේ කැමැත්ත. කැමැත්ත කියන එක නිවන් දකින්න ඕන, කැමැත්ත කියන එක ප්‍රබලව නැగిලා යන්න ඕන. ඊළඟට එතන තියෙන ඡන්ද චිත්ත, ඒකට ඕන කරන ඒකාග්‍රහිත, අර පැත්තෙන් සම්මා සමාධිය නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැත්තෙන් ගත්තොත් සම්මා සමාධිය. එතකොට ඊළඟට වීරිය, වීමංසා කියලා කියන්නේ අන්න අර කිව්ව ධම්මවිචේ සංගොජ්ජංගේමයි, ප්‍රඥා චෛතසිකේමයි. එතකොට මේ හැම තැනකම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපේ හිතෙන් අවශ්‍ය කරන කුසලයන් මෙන්න මේ ආකාරයට වර්ධනය කරගන්න ඕනේ අය කියලා. ඉතින් එහෙම මේ ඔක්කොම එකම තැනකින් උපදින අපේ චිත්ත අභ්‍යන්තරයෙන්ම උපදින උතුම් සිතුවිලි උපද්දවා ගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒකට ඊළඟට බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයම ගත්තාම නේක්කම්ම සංකල්පන ඇති කරගන්න ඕනේ නේද? එතකොට මේ අපි නෙලා ගන්න ඕන මල් නේද? අපිටත් තියෙනවා මල් වත්තක්. මල් වත්ත කියන්නේ හරියට නිකන් නේද? කුසල සිතුවිලි ඇති වෙන ක්‍රමවේදයක්, නරක සිතුවිලි ඇති වෙන ක්‍රමවේදයක් මේ ලෝකේ ජීවත් වෙනකොට තියෙනවා. එක එක පාප මිත්‍රාශ්‍රයන් තියෙනවා. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර ආදිය කරමින් කටයුතු කරන්න පුළුවන් ස්වභාවයන් තියෙනවා. ඒ වගේ එක එක දේවල් තියෙනවා. ඉතින් මේ වගේ සමහර කට්ටියට මේ හොඳ මල් නෙලා ගන්න දක්ෂ නෑ යාලා. ඒකද යාලා හැමදාම කරන්නේ මොකද්ද? තරහ වැඩි වෙන දේවල්, ලෝභය වැඩි වෙන දේවල්, ඊර්ෂ්‍යාව වැඩි වෙන දේවල්, ක්‍රෝධය වැඩි වෙන දේවල්, වෛරය වැඩි වෙන දේවල්, මේ වගේ බොහෝ දේවල් සිද්ධ කරනවා. හරිද? එහෙම කරවුවට පස්සේ මොකද වෙන්නේ? එයාගේ සිත එන්ඩ දූෂණය වෙනවා. කිසිම දෙයක් කරගන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. එතකොට අපි ගවේෂණය කරන්න ඕනේ. ගවේෂණය කරපුවාම අපිට හම්බෙනවා මේ කියන ධර්මතාවයන් ඉර්ධිපාද වර්ධනය කරන්න ඕනේ කියලා දැනෙන විදිහට ඒවා ඇතින වටිනාකම ධර්මය අවබෝධ කිරීමෙන් ඇතිවන්නා වූ ආනිසංස, අවබෝධය නොකර එකම තැන පල්වෙවි ඉන්න එකෙන් ලැබෙන ආදීනව මේවා හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අපිට ඇති වෙනවා මොනවාද? කුසල ඡන්දයක්, ධර්මය අවබෝධ කරන්න ඕනේ කියලා කියන අධික කැමැත්ත. ඒක ඉපදුනහම බලන්න අපේ පින්වත්නි සිද්ධ වෙන දේ. ජීවිතය ගැන හිතන්න පොඩ්ඩක්. ජීවිතය ගැන හිතපුවාම මහා පුදුම දේවල් අපිට හම්බෙනවා අපේ පින්වත්නි. ඒ කියන්නේ හැම වෙලාවකම වගේ තේරුම් ගන්න ඕනේ ඊටාම ප්‍රධානම කාරණාව තමයි විමසලා බලන්න මේක හේතු නිසා සකස් වෙන හැටි. එතකොට අපිට
යම් තැනකදී සුභ වශයෙන් සමහර දේවල් සරු වශයෙන් සුභ වශයෙන් අපේ හිත වටහා ගත්තොත් අන්න සතර සතිපට්ඨානේ නැති වෙනකොට ඒක වෙන්නේ නේද? සරු වශයෙන් වටහා ගත්තොත් වෙන්නේ සුභ නිමිත්තක් ඇති වෙනවා. දකින්නකොට ඒක සුභයි සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා ලොකු අදහසක් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ පිළිබඳව අයෝනිසෝ මානසිකාරයක් ඇති වෙනවා. ඒ ගැනම මෙනෙහි කරනවා. මේවා තමයි හොඳ ජීවිතේ මේ දේවල් නැත්තම් පළක් නැහැ. මේවා තමයි වෙන්න ඕන දේවල්. මේක මෙහෙමනොත් තමයි ඔක්කොම කරගන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් අපේ ජීවිතයට එකතු වෙනවා පින්නත් නේ. අන්න ඒ වගේ දේවල් එකතු වෙනකොට එතන හැදෙනවා මොනවද? කාම විතර්කය. හරිද? ඒක දැනගන්න ඕන. කාම විතර්කයට අහු වුණොත් මාව සැඩ පහරකට අහු වුණා වගේ ගහගෙන යනවා. මගේ හිත නේද එකම අරමුණ මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කොයි තරම්නම් කරදරකාරී ජීවිතයක් ගෙවලා තියෙනවද කියලා බලන්න නේද? ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න උනේ මොකද්ද? ඒ පිළිබඳව තියෙන ඒ අයෝනිසෝ මානසිකාරයේ හින්දා ඒ වස්තුව පිළිබඳව තියෙන තණ්හාව බලාගෙන ඉද්දි අඩු වුණාද වැඩි වුණාද? වැඩි වෙන්න ආය මෙනෙහි කරා. ඒකෙන් උනේ ආය කාමච්ඡන්දේ වැඩි වුණා. ඒ වගේ පටිග නිමිත්තක් ඇති වුණා නම් ඒක අයින් කරගන්න ඕන කරන නිවැරදි ධර්මතා හඳුනා ගන්න අදක්ෂ වුණා නම් යම් කිසි කෙනෙක්. ඒ කියන්නේ ගැටෙන අරමුණක් ආවා. කාගේ හරි පොඩි ක්‍රියාවකට මගේ හිත ගැටෙන්න පටන් ගත්තා. හරිද? එතකොට ඒ ගැටීමත් එක්ක ලොකු ගැටලුවක් කාගේ හරි පුංචි ක්‍රියාවකට ගැටුණාට පස්සේ ඒ ගැටීමත් එක්ක පින්වත්නි අතිවිශාල ගැටලුවක් මතුවෙනවා. ඒ ගැටලුව මොකද්ද? ඒකත් එක්ක ඇති වෙන අයෝනිසෝ මනසිකාරය. මට මෙහෙම කියලා තියෙනවා, මට මෙහෙම වෙලා තියෙනවා, මම බලාගන්නම්. අන්තිමට සමහර අය මේකත් එක්ක ගන්න තීරණයක් තියෙනවා පින්නත්නි, පුදුම හිතෙනවා, ඇත්තටම පුදුම හිතෙනවා, මරාගෙන මැරෙන්න ඕන කියලා. හරිද? සමහර අය මරාගෙන මැරෙනවා ඇත්තටම නේද? ඕන තරම් මේ මෑත කාලිනේ සිද්ධියදී මරාගෙන මැරෙනවා. ඉතින් මේ හම්බ වෙලා තියෙන ජීවිතේ ඉත ඉවරයි. අර කෙනෙක්ගෙන් පලි අරගෙන ඉවරයි මේක. මේක ඉවර කරගන්න යන්න එහෙම ක්‍රමයකට සමහර කට්ටි ඒ තරමටම තමන්ට ලැබිලා තියෙන මේ වටිනා මනුස්ස ජීවිතය කෙනෙක්ගේ නොමනා ක්‍රියාවකට පූජා කරලා නේද පුද කරලා අයියෝ අපරාධේ දෙයකට ගිහිල්ලා තියෙන්නේ නේද? කිසිම පළක් නැති තැනකට යම් දෙයක් අරගෙන පූජා මැණිකක් අරන් ගිහලා ගහක් ඉස්සරහෙන් තියලා මේ ගහට මේ මැණික පූජා වේවා කියලා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. කිසිම පළක් නැති තැනක පලක් නැති පූජාවක් කරාට කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ අනුන්ගේ තරහක් හින්දා, අනුන්ගේ බැඳීමක් හින්දා සමහර අය තමන්ගේ ජීවිතේ පූජා කරනවා. ජීවිතේම නැති කරගන්නවා. ඒ නැතත් ඊටත් වැඩිය හානියක් තියෙනවා පින්නති. තමන්ගේ කුසල හිතට හානි කරගන්නවා. නේද? අලෝභ, අද්වේෂ, අමෝහ ඇතිවිය යුතුව තියෙන, ඇති කරගත හැකිව තියෙන කුසල හිත විනාශ කරගන්නවා. සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවා. ඉතින් ලොකු අනතුරක් සිද්ධ වෙනවා මේවා හරියට තේරුම් ගත්තේ නැත්තම්. ඒකින්ද අපි ඇති කර ගන්න ඕන දේවල් මේ හිත ගත්තාම, සිතුවිලි ගත්තාම පින්වත්නි, අපි සමස්තයක් විදිහට අර මල් කරුවා මේක දිහා බලනා වගේ සමස්තයක් විදිහට බලන්න පුළුවන්කමක් තියෙන්න ඕන. මේ දේවල් කරොත් මේ සිත් පහළ වෙනවා, මේ දේවල් කරොත් මේ සිත් පහළ වෙනවා, මේ දේවල් කරොත් මේ වගේ දූෂිත සිත් පහළ වෙනවා, මේ මෙනෙහි කිරීම වලින් වෙන්නේ මේ නරක සිතුවිලි පහළ වෙන එක, මේවා කරොත් මෙහෙම වෙනවා, මේවා කරොත් මෙහෙම වෙනවා, මේවා කරොත් මෙහෙම වෙනවා කියලා මේ හේතුඵල ධර්ම දකින්න ඕනේ. හරිද? හේතුඵල ධර්ම දැකලා තියෙන පුද්ගලයා කවුද ඒ විදිහට? හරියටම සෝවන් පලස්ත පුද්ගලයා. හේතුඵල ධර්ම අවබෝධ කරගත්ත උත්තමයාණන් වහන්සේ නමක් තමයි සෝවන් පලස්ත පුද්ගලයා කියලා කියන්නේ. ඉතින් ඒක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. සේකෝ පටවින් විජෙස්සති යමලෝකංච ඉමං සදේවකං සේකෝ ධම්ම පදං සුදේසිතං කුසලෝ පුප්පමිව පවිස්සන්ති කියලා. එතකොට මේ සේක පුද්ගලයා හරියටම මේ තමන්ගේ ආත්මභාවය කියන ලෝකයේ ස්වභාවය හඳුනාගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒක හඳුනා ගන්න ඕන කරන මේ ධම්ම පද ටික හඳුනාගෙන තියෙන්නේ. මේක වුණොත් මේක වෙනවා, මේක වුණොත් මේක වෙනවා කියලා. ඉතින් අපි ගැන විමසන්න ඕන පින්වත්නි. එතකොට දැන් මේ මල් කියන්නේ සුන්දර දේවල්නේ නේද? එතකොට මේ පුප්ප වග්ගය කියලා කියන එක මං හිතන්නේ හැමෝටම බොහොම වටින දේවල් ටිකක් හම්බෙන එකක්. මේ වග්ගයේ තියෙන මේ පළවෙනි ගාථා ධර්ම දෙකත් එක්ක සංසන්දනයක් තියෙනවා. කවුද මේවා හඳුනාගන්නේ කියලා හරියටම. එහෙනම් අපි හඳුනා ගනිමින් ඉන්න පුද්ගලයෝ බවට පත් වෙන්න ඕනේ. අපේ අරමුණක් තියෙන්න ඕනේ පින්වත්නි, මෙන්න මෙතෙන්ටමයි යන්න ඕනේ කියලා. ඒ කියන්නේ
හැම වෙලේම මං හඳුනාගෙන තියෙන්නේ චුට්ටක් හිතන්න මේ වැරදි හඳුනා ගැනීම හිතන්න පොඩ්ඩක් කවුරු හරි කෙනෙක් අපිට බොහොම ලෙන්ගතු අතීතයේදී බොහොම ලෙන්ගතුව බොහොම ආදරයෙන් බොහොම සුවචව ළඟට ඇවිල්ලා බොහොම මනවඩන ආකාරයට කතා කරනවා දෙවෙනි දවසෙත් කතා කරනවා තුන්වෙනි දවසෙත් කතා කරනවා දැන් මේ කතාවට ප්‍රිය වශයෙන් සිතුවිල්ලක් ඇති වුණා මට දැන් මගේ හිතේ මේ පිළිබඳ ප්‍රසාද සිතක් පහළ වෙන්න පටන් ගන්නවා මේ ඇති වෙන ප්‍රසාද සිත මේ ඇති වෙන ප්‍රසාද සිත පින්වත්නි පොඩ්ඩක් හිතන්න මේ ඇති වෙන්නේ ලෝභයක් හරිද එතකොට මේ ඇති වෙන්නේ බැඳීමක් මේක සාදරයෙන් බාර ගන්නවාද සාමාන්‍යයෙන් ගත්තහම අපි නැත්තම් අම්මෝ ප්‍රසාද සිතක් ඇති වුණා අම්මෝ කැමැත්තක් ඇති වුණා මේක නම් බැහැර කරන්න ඕනේ මේක නම් හොඳ දෙයක් නෙවෙයි මේක අයින් කරන්න ඕන දෙයක් මේක මගේ අනාගතයේ අනර්ථයක් සඳහා හේතු වෙන දෙයක් කියලා අර වගේ එකක් ආපුවම බය වෙනවද කෙටියෙන් අහනවා නම් කෙනෙක් කෙරෙහි ආදරයක් ඉපදුනහම ඒ ඉපදෙන ආදරය ආදරයෙන් වැළඳ ගන්නවද මම තමන්ගේ හිතේ ආදරය ගැන මම කියන්නේ අනුන්ගේ හිතක එකක් ගැන නෙවෙයි තමන්ගේ හිතේ වෙන කෙනෙක් ගැන යම් කිසි ආදරයක් ඇති වුණාද ඒ ආදරය තමන්ම තමන්ගේ ඇතුලෙන් ආපු ආදරය තමන්ම ආසාවෙන් කැමැත්තෙන් බැහැර වෙන්න දෙන්නේ නැතුව වැළඳ ගන්නවද නැද්ද ඒක හරිද ඒක භයානක දෙයක් අන්න අදක්සයි හරිද මොනවද මේ පරවෙච්ච මල් පණුව ගහපු මල් නේද දක්ෂ මල්කරුවෙක් නෙවෙයි එහෙනම් තමන් මතක තියාගන්න හරිද මතක තියාගන්න වෙනවා ධම්මපදය නිවන සඳහාම සකස් කරපු මහා වස්තුවක් එතකොට අපේ හිතේ නරක සිතුවිල්ලක් ඇති වෙනකොට නරක සිතක් පහළ වෙනකොට මතක් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දක්ෂ මල්කරුවෙක් ආකාරයට කටයුතු කරන්න කියලායි මාගේ පැත්තෙන් ඒ දක්ෂකම නැහැ. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් මේ ඇති වෙන සිතුවිල්ල යන්තම් කාමච්ඡන්දයක් එනකොට අපේ පින්වත්නි අපි මොකද කරන්න ඕන? මගේ හිතේ නූපන් කාමච්ඡන්දය ඉපදුනා කියලා. මගේ හිතේ නූපන් කාමච්ඡන්දය ඉපදුනා කියලා මොකද කරන්න ඕනේ? ලොකු වැරද්දක් වුණ විදිහට තමයි දැනෙන්න ඕන. හරියට මොකක් වගේ දන්නවද? හිරි වැටිච්ච නැති කකුලකට නිදි කුඹ කට්ටක් ඇවුනොත් හොඳට රිදෙනවනේ. එහෙම රිදෙනවා නම් රිදිච්ච වෙලාවෙ ඉඳන් මොකද කරන්නේ? මෙයා හදන්නේ කට් අයින් කරන්න නේද? ඒ කියන්නේ රිදෙන්නේ නැතුව ඉන්න නම් කට් අයින් වෙන්න ඕන කියලා අදහසක් තියෙනවා. අන්න එහෙම අපේ පින්වත්නි අපිට අදහසක් තියෙන්නට ඕන හැම වෙලේම අකුසලයක් දැනුණා නම් හිතේ ඒ අකුසලය අයින්ම කරන්න ඕන අයින්ම කරන්න ඕන අයින්ම කරන්න ඕන කියලා ඒ අකුසලය හඳුනාගෙන අයින් කරන්න ඕනේ කුසලයන්හි අකුසලයන්හි පිළිවෙත් දන්න අයට තමන්ට නොමනා වූ අකුසල් ඇති වෙනවා දැනෙනකොට මම මනාප නැහැ ඒ අකුසල ඇති වෙනවට මම කැමති නැහැ නමුත් මොකද වෙන්නේ ඇති වෙනවා හරිද ඒ කියන්නේ අපිට ඒ නොමනා වූ අකුසලය ඇති වෙනකොට අපේ පින්වත්නි අපි මොකද කරන්න ඕනේ දැඩි තීරණයක් ගන්න ඕන අපිට තදින් දැනෙන්න ඕනේ මෙන්න මේ අකුසලය ඇති වෙනවා කියලා හරිද ඒක දැනিলা ඒක දැනිච්චයට රිදෙනවා ඒ රිදෙන්නේ ධර්මය දන්න අයට මේකේ තියෙන ආදීනව හොඳටම දන්නවා ඒ වුණාට බලන්නකෝ ඉවරක් නැහැ මේකම එනවනේ මගේ හිතේ කියලා සමහර අය එහෙම නැහැ අධික අකුසල් ඇති කරගන්න බලන්න ප්‍රාණඝාත තදින් කරන අය ඉන්නවා හොරකම් තදින් කරන අය ඉන්නවා කාමයේ වර්ධව හැසිරින් තදින් දෛනිකව කාමයේ වර්ධව හැසිරෙන අය ඉන්නවා ගානක්වත් නැහැ රිදෙන්නේ නැහැ ඒක අයින් කරන්න ඕන කියලා සිතුවිල්ලක්වත් එන්නේ නැහැ ඒ කියන්නේ ආ කුණු මල්ම කඩලා කඩ දා ගන්නවා නේද පණුව ගහපු මල්ම කඩ දා ගන්නවා තමන්ගේ මල් කූඩේට නේද අදක්ස නෙලන්නේ නෙලාගත යුතු තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපි අපේ සිතට එකතු කරගන්න ඕන නෙලා ගන්න ඕන මල් වගේ නේද එහෙම හැඟීමක් තියෙන්න ඕන මම නෙලන්න ඕනේ මම දක්ෂ මල් කරුවෙක් විදියට මේ සුන්දර වූ පුෂ්පයන් නේද නොයේකුත් සුවඳ හමන ලස්සන පාට තියෙන නේද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එහෙමයි දැනෙන්න ඕන දක්ෂ මල්කරුවෙකුට හම්බ වෙනවා හරි ලස්සන පාට තියෙන මල් නේද හොඳ සුවඳ තියෙන මල් ඉතින් ඒ වගේ හොඳ සුවඳ තියෙන හොඳ වර්ණ තියෙන
මල් දැකලා ඒ පිරිසිදු අලුත් මල් දැකලා අන්න අයගේ සිත් පහදන මල් දැකලා අන්න අය සතුටු කරන්න පුළුවන් මල් දැකලා ඒවා අපූර්වට නෙලා ගන්නවා වගේ මේ සිතුවිලි ඇතිවිය හැකිව තියෙන මල් වනයේ තියෙන යහපත් සිතුවිලි ටික තමන්ට නෙලා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපේ ජීවිතයක් බලපෑම. එහෙම දැනෙන්න ඕනේ පින්වත්නි. මම නෙලාගත් දේවල් තමයි මගේ හිතේ උපදින්නේ නේද? මම වපුරපු විදිහට තමයි මට අස්වැන්න ලැබෙන්නේ. ඒකද මං මෙන්න මේ ලෝකයේ ග්‍රහණය කරගන්න ඕන දේවල් කියලා ටිකක් තියෙනවා. මේ උපද්දවන්න ඕන දේවල් කොහේවත් පහළ වෙන දේවල් නෙවෙයි. මේ හැම එකක්ම ගත්තොත් උපද්දවන්න ඕන දේවල් පින්වත්නි. නොයෙකුත් තැන්වල පහළ වෙන දේවල් නෙවෙයි යන්නේ. ඒවා උපද්දවන්නට නම් ඒකට අදාළ මෙනෙහි කිරීම ටික කරන්න ඕන. එහෙම මෙනෙහි කිරීම කරමින් මේ කියන තත්ත්වයකට පත් වෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි අපි තුලින් නිර්මාණය කරගන්න ඕන. ඉතින් ඒක තමයි කිව්වේ තමන්ව හඳුනගන්න කියලා. ඒ සඳහා යම් වැඩපිළිවෙලක් ඕනේ. මාව හඳුනගන්න ඕන වැඩපිළිවෙලක් හැම වෙලේම ඕනේ. ඒ සඳහා හිත නම්මාගෙන වාසය කරන්න ඕනේ. හැම වෙලේම මේකට මෙනෙහි කරන්න. මේ ගාථා ධර්ම දෙක හැම වෙලේම මෙනෙහි කරන. දැන් අද දවසේ මේ දෙක පාඩම් කරගෙන අර 500ක් භික්ෂුන් වහන්සේලාට වෙච්ච දේ උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ලෝකය ගැන අහනවා නේද? දිග කළු කළු පැති මේකේ සීමා මායින් මම දන්නේ නැහැ. මේක මේ පැත්ත මේ වගේ, මේ පැත්ත කඳු තියෙන පැත්තක්, අපි ගිය පැත්ත දුෂ්කර දේවල් නේද? මේ නිකන් මං අහන්නම් දැන් නරක දේවල් ගැන අපි කතා කරේ. ගමනක් ගිහිල්ලා ඇවිල්ලා පින්නත් නේ ඔය වගේ ඒ ගමන් විස්තරය කියන එක තව කෙනෙකුට කියන එක ඒ කෙනාට අදාළ නැත්තම් යහපතක් සිද්ධ වෙන්නේ නැත්තම් ඔය ආගිය තොරතුරු වල ඒ තරම් වැඩක් තියෙනවද නේද? ඒක විතරක් නෙමෙයි මේ හිතේ හැටි තේරුම් ගන්න සමහර දේවල් තියෙනවා පින්නත් නේ දැනගත්තාම කියන්න නැතුව ඉන්න බැරි ගතියක් තියෙනවා. මම නිකන් උදාහරණයක් කියන්නම්. හැබැයි තරහ වෙයි මාත් එක තරහ වෙන්න එපා. තරහ වුණත් කමකුත් නැහැ. නේද? ඇයි එහෙම කියන්නේ? ඔන්න කවුරු හරි කෙනෙක් අපේ දුරකථනයට ඇමතුමක් දීලා කියනවා උදෑසන ගෙදර ඔක්කොම ඉන්න දවසක දන්නවද මෙන්න මේ අහවල් ගෙදර හිටපු මේ ගමේ අහවල් ගෙදර හිටපු ගැහැණු ළමේ ඊයේ රෑ කාත් එක්කද ගිහිල්ලා කියලා. හරිද? එහෙම කිව්වා කියලා හිතන්නකෝ පොඩ්ඩක්. හරි. මං අහනවා අපේ පින්නන්ත අයගෙන් ගෙදර ඉන්න තව එක්කෙනෙකුට හරි මේක වැදගත් වෙනවද? වැදගත් වෙන අවස්ථා තියෙන්න පුළුවන්. එයාගේ යාළුවෙක් නම් ගෙදර හිටියේ, තමන්ගේ දුවගේ යාළුවෙක් නම් ඒක වළක්ව ගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මොකක් හරි උදව්වක් කරන්න පුළුවන් නම්, අන්න නැත්නම් මෙයාට හරි පාඩමක් ඉගෙන ගන්නවා නම් එතන වැදගත් වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට වැදගත් වෙනවද? හුඟක් වෙලාවට එහෙම වැදගත් වෙන දෙයක් නෙවෙයි. ඒ වුණාට මං අහනවා මේ පණිවිඩය දැනගත්තට පස්සේ නොකියා ඉන්න පුළුවන්ද? ළඟම ඉන්න කෙනෙකුට කෑ ගහලා කියනවා ඇරෙන්න නොකියා ඉන්න පුළුවන් දන්නවද? මෙහෙම එකක් වෙලාලුවන් අරේ කියලා නොකියා ඉන්න බෑ පින්වත්නි. ඇතුළ රත් වෙනවා වගේ, දැවෙනවා වගේ, පිච්චෙනවා වගේ දැනෙනවා. ඒකයි නොකියා ඉන්න බෑ කියන්නේ. ඒක රැකගන්න බෑ. ඒක කියන්න ඕනේ. කිව්වේ නැත්තම් මොකක්ද අපහසුතාවයක් දැනෙනවා. තණ්හාවේ හැටි එහෙම තමයි නේද? තමන් කැමති කෑමක් ආසන්නයේ තියෙනවා නම් ඒ කෑම දැක්කම මොකද්ද අපහසුතාවයක් දැනෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක ශරීරයේ ඇති වෙන තුවාලයක් රිදෙනවට වැඩිය අමාරුයි. හරිද? ඒක අමාරුයි. කාමයේ වර්ධව හැසිරෙන්න පරිසරයක් සකස් වුණොත් ඒකට පුරුදු වෙලා තියෙන කෙනෙකුට ඒක නවත්තන්න බෑ. සුරාපානය කරන්න ඕන පරිසරයක් සකස් වුණොත් ඒකට පුරුදු වෙලා තියෙනකොට ඒක නවත්තන්න බෑ කියන්නේ ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ බැරි ඇයි? ඒක නොකර ඉන්නකොට ඇතුළ රිදෙනවා. ඇතුළ රිදෙනවා. දැන් මේ අපි ඔකොටෝම වෙලා තියෙන එක. හරිද? හොඳට හිතලා බලන්න මේකයි ඇත්ත කතාව. නේද? මේ සමහර ආසාවල් කියලා තියෙන දේවල් වලින් අයින් වෙන්න බෑ. රිදෙනවා. රිදෙනකොට දරා ගන්න බෑ. දරා ගන්න බැරි උකට ආපහු ඒ තියෙන තැන් වලටම යනවා. හරිද? භාවනා කරන්න කියලා සමහර දින පහක් විතර ඉතාලම කැමැත්තෙන් එනවා. දෙකක් විතර යනකොට යන්නම හිතෙනවා. නේද? තව දැන් ඔය ඉස්පිරිතාලයක එහෙම නැවතිලා හිටියනම් දවස් දෙක තුනක් ගෙදර ගියා කියලා මුකුත් කරන් දැනේ. ගෙදර ඇඳේ නිදාගෙන ඉන්න තියෙන දැන් මේ හොඳටම අඩු වෙලා නැහැ. හැම වෙලේම වෛද්‍යවරයාට කියන්නේ මොකද්ද? අදවත් යන්න බැයිද මට? අදවත් යන්න බැයිද? නේද? උලක් උඩ ඉන්නවා වගේ. ඒකින්ද හුඟක් අයට තමන්ට පුරුදු වෙච්ච තැනින් දාලා යන්න පුළුවන් කමක්වත් නැහැ අඩුම ගන්න. ගෙදර දාලා යන්න බැ. වයසට ගියාමත් සමහර අය ඉන්නවා. හොඳට විමසලා බලන්න මමත් එහෙමද කියලා. තමන් හදාගත්ත ගෙවල් දොරවල් ඉඩම් කඩම් අතහැරලා ඒවත් තමහටද ගොඩාක් දුක් තියෙන තැන්. දරුවෝ ගොඩාක් හොඳ තැන් හදලා ඔක්කොම කරලා දීලා තියෙනවා.
මේ පරණ ගෙවල් රැකගෙන ඉන්න ගියාම දරුවන්ටත් කරදරේ. එදෙම අපි අංග බලා ගන්න විදිහක් නැහැ. එන්නේ නැහැ. මොකද්ද කියන්නේ? මම හදාගත්ත තැන තරම් මට සැප තියෙන වෙන කොහෙවත් නැහැ. මේ සැප තියෙන්නේ කොහෙද? මේ ගෙදක් අස්සේද? එතකොට මොකද්ද නෙලාගෙන තියෙන්නේ? වැරදි මලක්. නේද? කුණු වෙන මලක් නෙලාගෙන තියෙන්නේ. වැඩක් නැති එකක් නෙලාගෙන තියෙන්නේ. ඒක සුවඳවත් නැහැ. සීලය ගැන කියනවා සිල් සුවඳ කියනවා. නේද? ගුණය ගැන කියනවා ගුණ සුවඳ කියනවා. අපේ හිතෙන් ඒ යහපත් සිතුවිලි ඇවිල්ලා, සිල් රැකෙන සිතුවිලි ඇවිල්ලා, ගුණවන්තභාවය රැකෙන සිතුවිලි ඇවිල්ලා, සීලවන්තකම් ගුණවන්තකම් සහිතව තමන්ගේ සිතේ සිත කය වචනය සංවර වෙච්ච සුවදායක සිතුවිලි වලින් හිත පෝෂණය කරගත්තොත් ඒ සුවඳ දැනෙනවා පින්වත් අනිත් අයට. ළඟ ජීවත් වෙන අයට ඒ සුවඳ නහයට මේ මල්වල සුවඳ දැනෙනවා වගේ අර ජීවිතේ කායික වාචසික මානසිකව ඒ ජීවිතේ ගත කරනකොට සුන්දර ඉරියව් පවත්වනකොට යහපත් වචන වලින් සංග්‍රහ කරනකොට යහපත් ක්‍රියා වලින් සංග්‍රහ කරනකොට හැම වෙලේම අන් අයත් එක්ක ප්‍රිය චක්කුවෙන් වාසය කරනකොට කාර්යක්ෂමව තමන්ගේ කටයුතු ටික ඉවර කරගන්නකොට අනලස්භාවයකින් නැතුව වටේ පිටේ ඉන්න අයට පුදුම හිතෙනවා. හරිද? වටේ පිටේ ඉන්න අයට පුදුම හිතෙනවා. ඒ මොකද ඒ පුදුම හිතෙන්නේ? මේ තියෙන ලක්ෂණය හින්දා තමන්ට බැරි හින්දා පුදුම හිතෙන්නේ. තමන්ට කරන්න බැරි දෙයක් දැක්කොත් නේ පුදුම හිතෙන්නේ. ඒ වගේ මහා පුදුමයක් ඇති වෙනවා පින්නත් නේ. අන්න එහෙම අන් අයට පුදුම වෙන්න ජීවත් වෙන්න බලන්න. අන් අයට පුදුමයක් ඇති වෙනවා. ඒක හින්දා ඒ පෞරුෂය ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. එතන ජීවිතේ එකතු කරගන්න ඕන ධර්මයයි එකතු කරගන්න ඕනේ. ඒකට දක්ෂ වෙන්න ඕනේ. අවශ්‍ය කරන ධර්මය තෝරා ගන්නට දක්ෂ වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් බැහැර කරන්නට දක්ෂ වෙන්න ඕනේ. මගේ හිතේ මෙන්න මේ දේවල් මේ මේ කාලෙදී මේ මේ විදිහට ඉපදුනොත් යම් හේකින් මම නරකම නරක කෙනෙක් බවට පත් වෙනවා. එහෙම වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. ආදා අපි කොහොම හරි ගැලවිලා කොහොම හරි හිටියට මොනවා හරි අවාසනාවන්ත දරුණු තමන්ට සාපේක්ෂව සාධාරණයි කියලා හිතෙන ධර්මයට පටහැනි වෙච්ච සමහර ක්‍රියාවන් සාධාරණීකරණය කරලා තමන්ගේ හිත පෙන්නයි. මගේ හිතම මේව සාධාරණීකරණය කරලා පෙන්නයි. මගේ හිතම මේවා සාධාරණීකරණය කරලා පෙන්නයි. එහෙම කරනකොට එදාට ඉතින් දැන් මේක කියනකොටම මේ ගිය තෙරුන් වහන්සේගේ කතාව මතක් වෙන්න ඕනේ. මේ කොච්චර සම්බන්ධ දෙකයි මං කිව්වේ. ධම්මපදය කියලා කියන්නේ අර දෘෂ්ටි ජාලයට කියනවනේ, බ්‍රහ්ම ජාලය, දෘෂ්ටි ජාලය කියලා දැලක් කියලා නේද බ්‍රහ්ම ජාල සූත්‍රයේදී. ධම්මපදය කියන්නේ මොකද්ද? එහෙනම් දැන් තේරෙන්න ඕන. දැන් අපි කාරණා කීපයක් සාකච්ඡා කරපු හින්දා අධර්මයට යන්නට නොදී ධර්මය තුල හිත හිර කරලා තියෙන දැලක් වගේ අපේ හිත හිර කරලා තියෙනවා මේ ඇතුළට මේ ධම්මපදය කියන ගාථා රත්නයන්. ඉතින් හොඳින් මේවා හදාරන්නට ඕන. අපිට ලැබිලා තියෙන වටිනම වස්තු මොනවද කියලා අපි තේරුම් ගන්න ඕන. ජීවිතේට ලැබිලා තියෙන වටිනම දේවල් අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදීන් යාන වාහන ගෙවල් දොරවල් වතු පිටි මේවා යහමින් ලැබිච්ච අය හිතනවා මං හරි වාසනාවන්තයි මට ඔක්කොම ලැබුණා කියලා. හැබැයි ඒ කෙනාට බෝධිපාක්ෂික ධර්මයන් උපදවා ගන්නට අවස්ථාව ලැබිලා නැත්තම් එයා වාසනාවන්ත පුද්ගලෙක් නෙවෙයි. ඒ අවස්ථාව ලැබිලා තියෙනවා නම් කොච්චර දුෂ්කරව ජීවත් වෙන කෙනෙක් වුණත් එයා බොහෝම වාසනාවන්ත කෙනෙක්. ඉතින් ඒකින්දා පුෂ්ප වර්ගයේ තියෙන මේ පළවෙනි ගාථා ධර්ම දෙකයි අපි අද සාකච්ඡා කරේ. ඒ අනුව තමන්ගේ ජීවිත දක්ෂ මල්කරුවෙක් වගේ සකස් කරගන්න, මේ ජීවිතය තේරුම් අරගෙන ජීවිතයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගන්න ඒ සඳහා හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ දියණිය බිමිලා ධනප්‍රිය බුද්ධික දිනුක බිනුක යන මුණුපුරන් කියලයි. SJ විතානව සම්සහ පියසීලි විතානව සම් ආදරණීය දෙමාපිය දෙබලට පුණ්‍ය අනුමෝදනා වේවා කියන අරමුණත්,
ඔවුන් දෙපළ මේ භවයේදී පුරුදු පුහුණු කළ අධ්‍යාත්මික ගුණවගාව පාරමිතාවක් වෙලා ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා කියන අරමුණෙනුත් එම ආදර්ශය ලබාගෙන ධර්ම මාර්ගයේ ගමන් කරන අපහාටද බුදුන් වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා එමෙන්ම අපහාට බුදුදහම වටහා දෙන කල්‍යාණ මිත්‍යන් වහන්සේලාටද ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ අවබෝධ වේවා ලක්වැසිලෝ වැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධය ලැබේවා කියන අරමුණෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ එම දියණිය බිමිලා ධනප්‍රිය බුද්ධික දිනුක හා බිනුක යන මුණුපුරන් විසින් කියලයි. ඉතින් අපි ඈ බලාපොරොත්තු වෙන ආකාරයටම විතාන වසම් මහතාට සහ එම මහත්මියට පිසිල විතාන වසම් මහත්මියට ඇතුළු නමින් මිය පරලෝ ගියා වූ සියලුම පින්වන්තයින්ට මේ පින් අනුමෝදන් කරමු. සුගතියෙන් සුගතියට පත්වේවා, උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොහෝම පින් ලැබෙන අම්මෙක් තාත්තෙක්, මොකද ඉතාම පැහැදිලිව නිරවුල්ව සඳහන් කරන දරුවෝ මේ භවයේදී පුරුදු පුහුණු කළ ආධ්‍යාත්මික ගුණ වගාව අපිට පුරුදු කරා කියලා. ඉතින් ඒ අනුව අපිටද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා, ඒ අත්තන්ටද ඒ ගුණ වගාව පාරමිතාවක් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. බොහෝම වටින කාරණාවන් ඒවා. ඒවා ඉස්මතු කරන්නට ඕන කාරණාවන් පින්වත්නි. ඉතින් ඒ අනුව යමින් හැම දෙනාමත් තමන්ගේ දෙමව්පියන්ගෙන් ඉගෙනගත හැකි සියලු දේ ඉගෙනගෙන ඒ අත්තන්ගේ ජීවිතයේදීම සැනසීම ලබා දෙන්න ප්‍රාර්ථනා කරන්න. ඉතින් අපි මෙම දරුවන්ට මුණුපුරන්ට මේ සියලු දෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන සුජීවත්ව වාස කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. හැම දෙනාම කරන්න කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අධිෂ්ඨාන ඉෂ්ට සිද්ධ වේවා. කායික මානසික පුංචි හෝ දුකක් කරදරයක් ලැබිලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා, කායික මානසික සුවය ලැබේවා. සසර වසන තාක්කල් මේ ලබා දුන්නා වූ කල්යාණ මිත්‍ර දානයේ හේතු කොටගෙන කිසිදු පාප මිත්‍ර අසුරකට පත් නොවේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රයම නිබඳව නිරතුරු ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඒ ආකාරයෙන් අවසන් වූයේ ධම්මපද විමසුම 8 වන සද්ධර්ම දේශනාව. එහා ආධ්‍යාත්මිකව එක්කාසුණු ඔබ සැමට අපගේ පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. එලෙසින්ම අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. ඔබට සුවිශේෂයෙන් මතක් කළ යුතු කාරණාව, ජයමග රූපවාහිනියෙන් සිදු කරන්නා වූ සියලුම සදහම් දේශනා ජයමග දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට නැවත වාරයක් නැවත නැවතත් නැරඹිය හැකි බව ඔබට සිහිපත් කළ යුතුයි. එලෙසින් අද දිනට නියමිත ධම්මපද විමසුම සද්ධර්ම දේශනාව අවසන් වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.